takes it all the way to the boundary for four. What a victory for the Sri Lankans. A fantastic effort by them. Their players are charging out onto the ground. The Aussies shaking them by the hand. Little Murali Dhillon's arrived. What a year it's been for him. Distraught at one end of his season. And here he is now in the winning team. They've taken out the World Cup. And what a moment. Sri Lanka, world cricket champions. ඒ 96 ගැන මතකය 1996 ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් මොහොතේ අවසාන මොහොත විස්තර විචාරයට තමයි ඔබ ඒ සවන් දුන්නේ ඒක ඉතින් සදා අමරණීයයිනේ මේ මතකය ක්‍රිකට් ක්‍රීඩාවට ලොල් කරන අයට ඒ වගේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නමක් දිනා ගන්නට මේ 1996 කියන වසර සමත් වුණා ඉතින් එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී විවිධ මත ඉදිරිපත් වෙලා තිනවනේ දැන් පහුගිය සිම්බාබ්වේ සමග පැවති තනගාවලියෙන් පස්සේ විවිධ වෙනස්කම් සිද්ධ වුණා අපේ ක්‍රිකට් ක්‍රීඩාව තුල. ඔව්. ඉතින් අද දවසේ අපි net fm බැලුංගලින් ශාමික මේ ගැන කතා කරන්න හිතුවේ දැන් ක්‍රිකට් කියන්නේ ඉතින් කවුරුත් කැමති දෙයක්නේ. දැන් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාව කියන කීර්ති නාමය වෙනත් රටවල් වලට අරගෙන යන්න මේ සාධකේ බලපෑවනේ. ඔව්. අනිත් කාරණාව තමයිනේ චරිතමේ. මුල්ම කාලේ ශ්‍රී ලංකාව කියලා ලෝකේ ගොඩාක් අඳුරගෙන හිටියේ නැණි ශ්‍රී ලංකාව කියලා රටක් තියනවායි කියලා. හැබැයි සනත් ජයසූරියගේ රට කිව්වහම ඒ කාලේ දන්නවනේ ඒ ශ්‍රී ලංකාව කියලා අන්න ඒක ක්‍රිකට් එක්ක සම්බන්ධයි දැනුත් දන්නවා බෑ ක්‍රිකට් වලින් නෙමෙයි ඔව් ඉතින් කොහොම වෙතත් වර්තමානයේ වෙනකොට මේ දැන් ක්‍රීඩාව ආරක්ෂා කරගත යුතු තත්ත්වයකට පත් වෙලා තියෙනවා පැහැදිලිව දැන් පැහැදිලිව කියන්නේ සරලව කිව්වොත් මැච් පරදිනෝනේ දැන් එහෙම පරදින අවස්ථාවන් වලදී විවිධ විවේචනයන් වලට ලක් වෙනවා ඔව් ඒ විවේචනයන් වල ප්‍රධානම දේ හැටියට පහුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරපු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් සමු ගන්න තීරණය කරලා තිබුණා. විවිධ නායකයෝ ආව ගියා තමයි. ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව කණ්ඩායමේ ක්‍රීඩකයෝ වෙනස් වුණා තමයි. හැබැයි ක්‍රිකට් කියන එකට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනනේ. ඔව්. ඒ නිසා මේ විවිධ සාධකවල බලපෑම් තමයි මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මේ තත්ත්වය ඇති වීමට හේතුව කියලා බොහෝ විචාරකයෝ දක්වනවා. ඔව්. අනිත් කාරණාව තමයි චරිත දැන් මේ ක්‍රීඩාව ඇතුලේ ජය පරාජය දෙකම ලැබෙනවනේ. ඒක සමසේ විඳදරා ගන්නේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එන්න ඒ තත්ත්වයට දැඩිසේ පරාජය වීමේ තත්ත්වයට සාධකයක් තියෙනවා. අන්න ඒ සාධකය ගැන තමයි අද net fm බැලුම් ගලින් කතා කරන්නේ. අර කතාවක් තියෙනවනේ අර දිනන දාට කොල්ලෝෂා නියමයි කියලා කරවට මාලා දමනවා. එකක් දෙකක් පෙරදුනාම තමයි ගොයිය ප්‍රශ්නේ. ප්‍රශ්නේ. එහෙම තියෙනවා. දැන් සමහරක් වෙලාවට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන කට්ටියට වඩා විචාරකයෝ ඉන්නවා. අපි නම් ක්‍රිකට් දන්නේ නැහැ. ඔන්න මම නම් දන්නේ ඒකනේ අපි මෙතන මාධ්‍ය වේදින් විදියට ඉන්නේ අපි ක්‍රිකට් ගැන හොඳට දන්නවා නම් ඒක හොඳට කරා නම් අද අපි ක්‍රිකට් ගහනවානේ අන්න ඒ නිසා අපි මෙන්න මේක රැකගත යුතුයි අපි ආදරෙන් ක්‍රිකට් වලට ලංකාවේ හැමෝම ක්‍රිකට් වලට ආදරේ මේ ලංකාවේ අය පිටරට ගිහිල්ලා හිටියත් ඒ වගේ රටවල් වල මැච් තිබුණොත් ඒ මැච් බලන්න එන්නේ ක්‍රිකට් වලට ආදරේ නිසා ඔව් දැන් මේ ක්‍රිකට් පරිපාලනය වෙනෝනේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක් තියෙනවනේ පරිපාලනය වෙනනේ මේවෙන් තමයි මේ මේවා පාලනය කරන්නේ ඉතින් හුඟක් වෙලාවට අර වෙනත් දේවල් වගේම තමයි ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් දැනුගත් කට්ටිය මේ සම්බන්ධ පරිපාලනයට පත් වෙලා තිනවන නම් ඉතා හොඳයි. හැබැයි ඉතින් අපි රටක් හැටියට ගත්තන් පස්සේ ඉතින් ඒ ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. මේක රට්ටු දන්නෝ. දන්නෝ. කෙසේ වෙතත් අපි මේ සම්බන්ධව මේ වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියන දැන් රටම දන්නවනේ. විවිධ විවේචන තිනවනේ. අර අපි ක්‍රිකට් ගැන දන්නේ නැහැ කියලා කිව්වේ දැන් අපිට ගහන්න ඕන විදිහ කියලා දැන් අපි දන්නේ නැහැ. සමහර අය ඉන්නවනේ මෙහෙම ගැහුවා නම් මේක අද දිනනවා කියලා මේ තීරණය ගත්තා නම් මෙහෙම වෙනවා කියලා කියන විචාරකයෝ ගොඩක් ඉන්නව රටේ. හැබැයි ඉතින් අර මේ සෙල්ලම කරන කෙනා තමයි මේ සෙල්ලමේ කොහොමද අමාරුව කියලා තේරුම් ගන්නෙ. හැබැයි අර එක පැත්තකින් බැලුවෙන් පස්සේ මේ වෙනකොට ක්‍රිකට් පාවා දීම් ගැන කතා වෙලා තියෙනවා. විශේෂයෙන් උදාහරණයක් අරගත්තොත් ඉන්දියාව වගේ රටක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් විවිධ මතවාද පැතිරලා තියෙන ඒවා අතටම අහුවෙලා තියෙනවා. ඔව් අනිත් කාරණාව තමයි ඉන්දියාව ගොඩක් ලොකුවට පරාද වේගෙන ගියොත් එහෙම ක්‍රිකට් ගහන කට්ටිය ගෙවලුත් නැහැනේ අන්තිමට. ඔව් ඈ ඉතින් ඒක ප්‍රශ්න තියෙනවා. තියෙනවා තියෙනවා. කොහොමත් ක්‍රිකට් සූදු අබ්බවට පත් වෙලා තියෙනවා. මං කිය මේ අපේ රටේ නෙමෙයි වෙනත් රටවල්වල ඒක වරදවා වටහා ගන්න එපා. ක්‍රිකට් සූදු අබ්බවට පත් වෙලා
वर्तमान मेधवस्ल कथा मे चाली ओस्टिन साधक लंका क्रिकेट मे तत्टली प्रधान हेतु चाली ओस्टिन बहु विचार ओस्टिन එවගේම net fm web බඩවිය හරහා බොහෝ කරුණු අනාවරණය කරා පහුගිය දවස්වල. ඉතින් අපි තමයි මේ සාධකේ මතු කරේ. මතු කරේ. පළවෙනි වතාවට. පළවෙනි වතාවට. ඉතින් ඒ නිසා අපිට අයිතියක් තියෙනවනේ මේ ගැන කතා බහ කරන්න. ඒ කිසි කෙනෙකුට මඩ ගහන්නවත් කිසි කෙනෙකු විවේචනය කරන්නවත් නෙමෙයි. මුලින්ම කියන්න ඕනේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීමේ ආදරය වෙනුවෙන්. මේ අපි ක්‍රිකට් වලට ආදරය කරන අය. ඒ වගේම අපි දන්නවා මේ රටේ බොහෝ ජනතාව මේ ක්‍රිකට් රැක ගන්න ඕන සහ මේ කණ්ඩායම ශක්තිමත් කරන්න ඕනේ කියලා තැනක ඉන්න නිසා. අපි අද දවසේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කීප දෙනෙක් එක්ක කතා කරනවා හිටපු නැති ඉන්න තව දුරටත් එන්න බලාපොරොත්තු වෙන ඉන්න අය හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ ක්‍රීඩකයන් මේ සම්බන්ධයෙන් කතා කරන්න බයයි මොකද එහෙම මාෆියාවක් තිනෝ ඒ නිසා මොකද ගහන ටික ගහගෙන හිටියනම් ඉවරයි නේ කියලා හැබැයි මේ දවස්වල මේ ඔස්ටින් සාධකයේ මතුවෙච්ච නිසා බෝ අය සමාජ විභාගයේ හරහා විවිධ මතවාද ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ඒවත් අපි උපුටා දක්වමින් තමයි අද දවසේ මේ සාකච්ඡාව ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ හිටපු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අපි කතා කරා. මොකද වෙන්නේ කියලා බලමුද? බලමු. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පොඩ්ඩක් කතා කරන්න. අනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරලා වැඩක් නැහැ නේ. සාමිකව දන්නෝනේ. චාලි ඔස්ටින් සාධකයත් එක්ක පොඩ්ඩක් මුළු සමාජයේම කතා කරන නිසා මම ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරන්න කැමති නැහැ සාමික. संपूर्ण देवल गेम අපිට මැසේජ් කරන්න අපි ඒ සම්බන්ධව ඔබේ අදහස් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මොකද හැමෝටම අවස්ථාව දෙන්න අමාරු නිසා චාමික මොකද ක්‍රිකට් ගැන කතා කරනකම මේ වෙලාවේ දුරකතනයේ සැහැයෙන නාද වෙමින් පවතින්නේ මැදිරි. ඈ ඉතින් හැමෝටම අපි අවස්ථාව දෙන්න බලමු. මොකද අර විචාරකයෝ ගොඩාක් ඉන්නවා තමයි. හැබැයි ආදරය නිසා මතවාද ඉදිරිපත් කරන අය ඉන්නවා. ඒ අයට අපි අවස්ථාව ලබා දෙනවා. දැන් ඔය චාලි ඔස්ටින් කියන්නේ කවුද කියලා ප්‍රශ්නයක් තිබුණා. සරලව අපි චාලි ඔස්ටින් කියන්නේ කවුද කියන එක පැහැදිලි කරමුද? ඔව්. චාලි ඔස්ටින් කියලා කියන්නේ මේ ශ්‍රී ලංකාවේට ක්‍රිකට් වලට සම්බන්ධ කෙනෙක්. එතකොට එයා ක්‍රිකට් වලට සම්බන්ධ වුණාට එයාගේ රට එංගලන්තේ. එතකොට එයා ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ පෞද්ගලිකව ක්‍රීඩකයන්ගේ කළමනාකරුවා විදිහට. එතකොට අන්න ඒක තුල ඇවිල්ලා තමයි මේ සන්තෑසිය වෙනවයි කියලා කියන්නේ. ඔව්. මොකද සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකුට කළමනාකරවරයෙකු ඉන්න ඕන. මේක මේ ක්‍රීඩාව කළමනා කරන්නේ නෙමෙයි බොහෝ රටවල් වල ඉන්නේ වාණිජත්වයේ කළමනා කරන එක නේ. වාණිජ කළමනා කරුව තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. මොකද මේ ගනුදෙනු ටික අතනින් එහාට ගියලා ඇඩ්වර්ටයිස්මන්ට් ටිකට කොහොමද මුණ දෙන්නේ? මොනවද විකුණන්න ඕන? නේද? ඒක විකුණනකොට කීයක් ගන්න ඕනද කියන එක අන්න ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාකාරීත්වය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ චාලි ඔස්ටින්ගේ බලපෑම ඇති වුණා කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි තවත් කට්ටියක් මේ වෙනකොට කියනවා චාලි ඔස්ටින්ලා වගේ අය මේත් ඉන්නවා කියලා. ලංකාව ඇතුළෙත් ඉන්නවා කියලා. ඒගොල්ලොත් බලපෑම් කරමින් ඉන්න ඔස්ටින්ලා ගැන කතා කරනවා නම් ඉතින් ඕනතරම් ඔස්ටින්ලා ලංකාවේ ඉන්නවා කියලා. ඉන්නවා කියලා. අනිත් කාරණාව තමයි දැන් මේ චාලි ඔස්ටින් කියන පුද්ගලයා ප්‍රබල ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ කළමනාකරු විදියට කටයුතු කරා. කීප දෙනෙකුගේ කියන්නේ බොහෝ
ඔක්කොම උදාහරණයක් විදියට කුමාර සංගක්කාර මහේල ජයවර්ධන එතකොට පහුගිය දවස්වල නායකත්වයෙන් සමුගත්ත ඇන්ජලෝ මැතිව්ස් වර්තමාන නායකයා වෙලා ඉන්න අපේ උපුල් තරංග මහත්මයා ඉතින් අන්න ඒ වගේ අයගේ පෞද්ගලික කළමනාකරුවා විදියට මොහු කටයුතු කරනවා ඔව් දැන් කළමනාකාරීත්වය තියාගෙන මේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ දැන් මෙතන චෝදනාවක් තියෙන්නේ මේ කළමනාකාරීත්වය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇඟිලි ගහන්න පුළුවන් වෙලා තිනෝ ඒ නිසා වර්තමානයේ මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතු කරලීමේදී ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේදී මේ ඔස්ටින් සාධක ඉතාමත් බලපෑමක් වෙලා තිනෝ මේක ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හානියක් කියන එක සුද්දෙක් කැවිල මේවට ඇඟිලි ගහනට වඩා අපිට නිකන් කරගෙන නොදුන්නා නම් කමක් නැහැ කියලා වගේ කද දන්නේ නැහැ කියන්නේ කියන්නේ අනික් කාරණාව තමයි මේක මේ සුද්දන්ගේ ක්‍රීඩාව කියලානේ කියන්නේ ඕක හඳුන්ලා දුන්නෙත් එංගලන්තෙන්නේ දැන් එතකොට මේකට මේ මැදිහත් වෙලා ඉන්න චාලි ඔස්ටින් මහත්මයාත් එයත් එංගලන්තෙනේ එහෙමයි කියලා මේකට මුකුත් අපේ රටේ ක්‍රිකට් වලට අත තියන්න දෙන්න බෑනේ ඔව් දැන් මේ චාලි ඔස්ටින් කියන්නේ කවුද කියලාත් අපි පොඩ්ඩක් මේ හඬත් වෙනස් කරලා තින්නේ අහගන්න ඒ කාලේ මෙයා ටික්කිලෝ එකේ මැනේජර් මෙඩිකල් එකට තමයි ලංකාවට ආවේ. එතින් මෙයා මෙහෙම ආවිලා මෙයාගේ ඔෆිස් එක තමයි ක්‍රිස්ටිගාගේ දෙවියන් වැඩ කරේ. මම එළ වයින්නක් කරේ. ඒක ඩුප්ලිකේෂන් එකේ බිලෝ ෆිෂරි එක. ඊට පස්සේ තමයි මෙයා පොඩ පොඩ මහේලලාව සංගලාව පොඩ හයිලයිට් කරලා ටික්කිල් එක ගොඩක් කියලා මේ හොඳ රයිටර්. මේ රයිටර් ඉන්නවා. ඊට පස්සේ මෙයා කේ මැනේජර් ගන්න ගත්තා. ඒ කියන්නේ සස්පෙන්ඩ් රිප්ස් වල දෙන්න. මෙයාට ඒ වගේ ආවා. ඊට පස්සේ ෆිලාල් සමර වේර ගවිල්ලුනා. ඒ වගේ ගොඩක් එක එක ප්ලේස් ලා ගවිල්ලුනා. මෙයාට ඇත්තටම මේ අලුත් කෙනෙක් වෙලා ආයිපීඑල් එකත් එක්ක හොඳ ලීසින් ගන්න ඒකයි. ඉතින් මේ ඉන්න ගොඩක් කෑසියා. එතකොට කතාවක් තියෙනවා මෙයා මැනේජ් කරන කට්ටිය ටීම් එකෙන් ගබ් කරනවා තරදෙන්න කොහෙත් නෙවෙයි. පරිස්සාරෝ සෙක්රෙක් එතකොට ප්‍රතිලාංක වරේන තව එක්කෙනෙක් ඒවා එහෙම කතා බින්ද ඒ කාලේ. ඒ කට්ටිය ගබ් කරනවා මේ ගබ් කරනවා කිසිම ප්‍රශ්නයක්. ඒ හිඳ මේ කන්දිවල්ලා එහෙම ඩිලේ වුණා කියලා කියනවා කතාවක්. දැන් ඉතින් මේ වගේ මතවාද තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේක හානිකර තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකද ක්‍රිකට් වලින් ගේම් ගහන්න බැහැ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ ගේම් එක ගහන්න පුළුවන්. දැන් Tamanට ඕන නම් ක්‍රීඩා කරන විලාස වෙනස් කරන්න පුළුවන්නේ. මුදල් වලට මේ රටේ නොවන දෙයක් නැහැනේ. හැබැයි අපි විශ්වාස කරනවා අපේ ක්‍රිකට් කණ්ඩායම. මොකද ඒ රට වෙනුවෙන් ගෙනලා දුන්න දේවල් ටිකක් තියෙනවා, කීර්තියක් තියෙනවා. ඒ ආගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපිට ගෞරවයක් තියෙනවා ඇතම් ක්‍රීඩකයන්ගේ. එහෙම ගෞරවයක් නැති ක්‍රීඩකයෙක් ඉන්න අපි දන්නවා ඒ ගහන ගේම් මොනවද කියලා. ඉතින් ඒවා විවේචනය කර කර ඉන්නවට වඩා අපි මේ කියන්නේ යම් කිසි විදියකින් ක්‍රීඩා කණ්ඩායමක් දෙකට බෙදුණු. ඒ දෙකට බෙදුණු සාර්ථක ක්‍රීඩාවක් වෙන්නේ නැහැ. ක්‍රීඩාවට විතරක් නෙමෙයි හැමතැනටම මේක අදාළයි ඉන්නේ. අදාළයි ඉන්නේ. ඒ නිසා සීළු දෙනාම එකතු වෙලා එක ඉලක්කයකට යන්න එපා චාමික. එහෙම ගියොත් තමයි සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් අනිත් එක දැන් ක්‍රිකට් කණ්ඩායමක් තරගයකට සහභාගී වෙද්දී 15ක විතර සංචිතයක් හිටියට 11 දෙනායිනි පිටින් යන්නේ. අන්න ඒ 11 දෙනා එක වගේ හිටියේ නැත්තම් 11 දෙනා බෙදිලා හිටියොත් තරගය ජයග්‍රහණය කරන්න බෑනේ. අන්න ඒක තමයි අපි කියන්නේ. අපි රටක් විදියට මේ රැකගත යුතුයි. ඔව් දැන් නායකත්වය වෙනස් වෙලා තියෙන නිසා නායකයෙකුගේ වගකීම සම්බන්ධව සාකච්ඡා වෙනවනේ. දැන් ඉතින් මේ නායකයා අරය සම්බන්ධයෙන් හිතාවේ යත් එක්ක වඩාත් හිතවත් එයා තමයි. ඒ නිසා කොහොම හරි කළ මෙයාව කණ්ඩායමට බඳවා ගනි. මේ වගේ මතවාදයක් තියෙනවා. දැන් අපේ කණ්ඩායම අරගත්තන් පස්සෙත් එහෙම දේවලුත් පේන්නත් නැතුවා නෙමෙයි. ඉතින් මේක හරියටම හරිද කියලා අපිට කියන්න දන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් සාමාන්‍යයෙන් නායකයෙකුට විතරක් තීරණ අරගන්න බෑ. ඒ තීරණය ගන්න පුළුවන් පිට්ටනියේදී විතරයි. කණ්ඩායමක් තෝරා ගන්නව නම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නෝ, තේරීම් කමිටුවක් ඉන්නෝ, ඒ වගේම නායකයාගේ මැදිහත් වීම තියෙනවා. තව කළමනාකාරීත්වය තියෙනවා. කළමනාකාරීත්වයේ මැදිහත් වීමත් සිද්ධ වෙනවා. එතකොට කොහොමද ඔස්ටින් මේකට ඇඟිලි ගහන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔස්ටින් මේ කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ක්‍රීඩකයන් වෙනුවෙන් යම් කිසි ඇඟිලි ගැහැමක් සිද්ධ කරලා තියෙනවා නම් ඒක බලපෑම් කරලා තියෙනවා නම් ඔස්ටින් මෙතනට කොහොමද ඇඟිලි ගහන්නේ? එහෙමනම් අර ක්‍රීඩකයන්ගේ කළමනාකාරීත්වයේ බලයක් යට තියෙනවා. එහෙම නැත්තම් ලංකාවේ ඇතුළේ අර ඔස්ටින්ල ඉන්නවා කියලා කියනවනේ. එතකොට ඒ අයගේ ක්‍රියාකාරීත්වය ඔතනදි කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ වෙතත් මේ සියල්ල සිද්ධ වෙලා තියෙනවා නම් හානිය සිද්ධ වෙන්නේ ක්‍රිකට් කණ්ඩායමට, ලංකාව නියෝජනය කරන ජාතික කණ්ඩායමට. ඉතින් ඒ නිසා හානිය සිද්ධ වෙන්නේ රටට කියන එක මතක තියාගන්න ඕන. අපි බලමුද තව දුරටත් ඔස්ටින් කියන්නේ කවුද කියලා. කොහොමද මැදිහත් වීම කියලා. බලමු. අල්ජිනල් ගෙන්ගලා ඉන්න කාලේ ඒ ගාලේ ඔස්ටින් පිටිපස්සේ ඉඳන් එන්නේ බලපෑමක් දැම්මා. කාටද? බෝම්බේ. මොකක්ද ඒ දාපු බෝම්බ බලපෑම? බලපෑම කියන්නේ උතර එක එක මේ එක එක මිෂන්ස් වලට. ඒගොල්ලෝ වලට දේවල් වල ඉන්නකොට යා එක එක මේ බෝඩ් එකේ මේ කිව්වොත් මේ මේජර් වෙන දේවල් වෙන්න ඕන කියලා. එක එක අය වල මේක දානකොට ඒකට ගේස් මේව වල ඉතිය මේ අරය තමයි. අරගොල්ලන්ට ඇඩ්වයිස් කරා. කවුද? චාලි ඔස්ටින්. එතකොට චාලි ඔස්ටින් අන්නේ ඒ කාලේ මොනවද ක්‍රිකට් බෝඩ් එකට කරපු බලපෑම්? නෑ ඔය උතර IPL මොකද එක සැරයක් කල්දිම ගිහින් ඉන්න යන්න කියලා අය ඊට පස්සේ එයා අපිට කියුනේ IPL ගහලා එන්න කියලා ඒකේ ඉඳන් අරය තමයි පස්සේ දැන් බේස් වල හැල් කරේ මේව කරන් අරම කරන්න ගියේ ඒ වගේ ප්ලේ කන්ට්‍රැක්ට් වලදී චාලි ඔස්ටින් තමයි කන්ට්‍රැක්ට් එක ඕන මේ විදිහට හදන්නේ කියන්නේ මෙන්න මේවා මෙච්චර ඉල්ලන්න මෙච්චර ඩිමාන්ඩ් කරන්න මොකද එයාට ගාලා වලින් අරන් දුන්නම එයාට පර්සන්ටේජ් එක
ඔන්නෝම මතවාද තියෙනවා දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් දිනනකොට තමයි මේගොල්ලෝ හොඳ පරදිනකොට තමයි මේ ඔස්ටින්ලා ජස්ටින්ලා ඔක්කොම ටික මතුවෙන්නේ හැබැයි මේ අපි අද සාකච්ඡාව කරන්නේ එහෙම මතවාදයක් සමාජගත වෙලා තියෙනවා විවිධ අය විවිධ චෝදනා එල්ල කරනවා අපි දන්නවා ක්‍රිකට් කියලා කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් නේද ඒක ඉතින් එංගලන්තෙන් තමයි මෙහෙට ගෙනාවේ හැබැයි මේ මහත්මා ගතිය අද දවස්තේ කොතන ඉතුරු වෙලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා අඩුම ගානේ ක්‍රිකට් ක්‍රීඩා කරගෙන පස්සෙත් මහත්තුරුන් හැටියට ඉන්නවද ඒ අයගේ විවේචන लंकावे सुधान प्रवीण क्रीडक संबंध चोदना प्रवीण क्रीडक अंत तरुण क्रीडक अन्न बंद बलक पैम करना के चालू अश्विन वर्तमान नायकत्वे अनागत नायकत्वे सह हिटपु नायकत्वे सह क्रीडा करपु बहुवाय नित्यफेम बेलुंगरट अदहस दक्वन्न बलापोरोत्तुवेन इन्न ओबट अदहस तीनोनं अपिट कथा करन्न पुलुवन मतक करमु दुरकथन अंके बिंदु 112533363 अपे दुरकथन अंके ए वगेम अपि ओबट मुलिन्म किव्वा नित्यफेम बेलुंगल फेसबुक पिटुवट ओपे अदहस दक्वन्न कियला अपिट इनबॉक्स करन्न ओब आदरय करनवा नं क्रिकेट वलट ओबट ओबे अदहस दक्वन्न एतन तन हदल दीला तियेनवा तरुण क्रीडके किसलाम देखकम मे प्रवीण क्रीडको हिलांतवर असंकर होल बल कीदे किन्नोदेजावर या तम बलपैम करेरू कमिटी वर्ल्ट मम्मे कटपियागन हिटपुकने हवाई तवटिक कल्याण मम मे नवदूर्ण समाट मम कंडा कर उसाव्यान मे वगे पुद्गल मेरट टैल मेरटे मुद्दा अभी होल बलोन इसमें तमाम होल बल मे पुद्गल मे हमकर मुद्दे टैक्स गिवन अदेल मे रट मे हमें मुद्दा रटे कोहिंगे अन्नी मनोद वीदा करके मैंने मेघन मम अतम इदिरी मे वगे तीरण गांधी सीधे मैं टीका मे दवस्थल कलवल गारी तत्ते इन मे अलुत मध्यान सत्ते भाई मट इतना मे क्रिकेट क्रीडा विनाशकरा मे इंगलंत एकट समाट कुंतराबेलती मट मत का ईपीएल तरंगावली अंडत मे सीएलम क्रीड के अंगे एजावर आना सीएट दहाक कोम निका कल्पना कर उगे मुदलाक हमकर मे क्रीड के अंटे मुदला मे क्रीड के अन इकनो अडवर्ट दानो ओण जरा अडवर्ट दा लेकिन मुदल हमकर मे वगे तत्कट पहत तत्कट की हिल तीन क्रीड अमात्यांश क्रिकेट आयता ने निहन मुकद एगोलो मे पुद्गलो गो नोट तमंगे प्रचार कटे तमें मट कनका
අපි අද net fm බැලුම් වලින් කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ කියලා චාලි ඔස්ටින් කියන සාධකය ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා කියන එක තමයි මේ ක්‍රිකට් වර්තමාන තත්ත්වය ඇති වෙන්න තේරෙන භාෂාවක මේක වලපල්ලට යන්නේ එහෙමනේ විචාරක සඳහන් කරන්නේ ඔව් දැන් ගොඩක් කට්ටිය සඳහන් කරන කාරණාවක් තමයි ක්‍රිකට් ක්‍රීඩකයෝ නෙමෙයි දැන් ක්‍රිකට් ගහන්නේ මේ චාලි ඔස්ටින් කියලානේ ඔන්න ඕක තමයි අද net fm බැලුම් වලින් කතා කරන්නේ හැබැයි බලාගෙන ඉන්නකොට ඇත්තටම ගහන්න කවුද කියලා හොයාගන්න අමාරු ඔව් අපි දුර්කතනෙන් කතා කරන චමින්ද මහත්මයා මැදිරිගිරියෙන් ආයිබෝනවතුමාට ආයිබෝවන් බොහොම සන්තෝෂයි ඔබ මාව සම්බන්ධ කරගත්තට මම යෝජනා කරන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් ඇත්තටම දීර්ඝකාලීනව ක්‍රිකට් ක්‍රීඩා රැකගන්න ලංකාව ආණ්ඩුවට හරි රජයට හරි තිබුණේ ක්‍රීඩා ඇකඩමිය ක්‍රිකට් ක්‍රීඩා ඇකඩමියක් පවත්වාගෙන එතකොට ඇත්තටම ඇකඩමියකින් සිදු කරන්න පුළුවන් හැම ක්‍රීඩකරම ඇකඩමිය සෙල්ලම් කරන්න ඕන ඇකඩමියෙන් හැම මැච් එකකම තෝරගන්න පිටිසක් ක්ලාස් එක ගන්න පුළුවන් මත එතකොට අලුතෙන් පත්වන නායකයෙකුට අලුත් ක්‍රීඩකයෙකුට තැනක් දීම එයාලගේ දක්ෂතාවය අඳුර ගන්න පුළුවන් එතකොට ලංකාවට කිසිම අවශ්‍යයක් වෙන විදිහක් නැහැ මොකද ක්‍රීඩා කරන ක්‍රීඩකයා නඩත්තු කරගන්න හරි ලේසි ක්‍රීඩකයා දක්ෂතාවය අඳුර ගන්න ලේසි නිසා එතකොට පාලක මණ්ඩලයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක දිගටම කරගෙන යන්න හරිම ලේසියෙන් කරගන්න පුළුවන් ඇකඩමියක් යෝජනා කරන්න ඇතුළත් කරලා ක්‍රිකට් ක්‍රීඩාව රැකගන්න පුළුවන් කියන අදහස තමයි මම දෙන්නේ මොකද නැත්තම් පුද්ගලික කිසිම අවස්ථාවක් නැහැ පුද්ගලික විදිහට මේ කාව හරි මැනේජ් කරගන්න කවුරු හරි ඔය කෙනෙක් පත් කර ගැනීම අවස්ථාවක් සිදු වෙන්නේ නැහැ හොඳයි ඒ එතුමාගේ අදහස තව කෙනෙක් ඉන්න අපිට කතා කරන්න අතුල මහත්මයා ඉන්නවා කුරුණෑගලින් එතුමාගේ අදහස තිතා කෙටියෙන් කියන්න අයිබෝවන් විශේෂයෙන්ම පළමුව ස්තුතිවන්ත වන බැලුංගල ඔබතුමාලා මාධ්‍ය කොන්දක් තිබෙන මාධ්‍ය වේදිකාවට මගේ පළමුවෙන්ම පුද්ගලික ස්තුතිය ඒ වගේම තමයි මේ ව්‍යසනයට ක්‍රිකට් ක්‍රීඩා ව්‍යසනයට අපේ රටේ ප්‍රදේශපාලන හයිය තිබෙන ඒ කියන්නේ සූදුවේ ඉන්න ව්‍යාපාරික සූදුවේ ඉන්න දේශපාලන හයිය තියෙන ප්‍රබල දූෂිතයන් විසින් මේක විනාශ කරනවා එතකොට මේ ප්‍රබල මූල්‍ය හයිය තිබෙන දේශපාලන හයිය තියාගෙන මේ ඔස්ටින් කියන පුද්ගලයා රට අභ්‍යන්තරයට ඇතුළට ගේන දූෂිත ඒජන්ත දූෂිතයන් ඒ නිසා මෙන්න මේක වගකීම බාර ගන්න ඕනේ අපේ රටේ ජනාධිපති සහ අගමැතිවරයා මෙන්න මේකට අත කියලා මේ දූෂිතයන් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන ඉවත් කරන තුරු හොඳයි ඒ එතුමාගේ අදහස දැන් අපි මේ සම්බන්ධව දැන් මේ ඔස්ටින් සාධකය සම්බන්ධව දැන් කතාබහක් ඇති වෙලා තිනවා විවිධ චෝදනා තිනවා හැබැයි ඉතින් මේවා මේ චෝදනා සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශ්‍රී ලංකා සුමතිපාල මහත්මයාගෙන් ඇහුවා චාලි ඔස්ටින් කියන චරිතය සම්බන්ධයෙන් යම් නිදිහට තොරතුරු අනාවරණය කරගන්න හැකියාව ලැබුණොත් ඔහුගෙන් බලපෑමක් තිබෙනවායි කියලා අන්න ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විදිහට මොකක්ද ගන්න පුළුවන් පියවර මම හිතන්නේ එනම් ඒ කියන්නේ එනම් තේරුම් කමුතු සභාපති සහ තේරුම් කමුතු වත් කියන නිසල් පරමාකාරකයේ කියන කැප්ටන්වත් කියන්නේ මේ ඔය 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 අභ්‍යන්තර කණ්ඩායම තුළදී ඍජුව මේ එළි ඉන්න වාණිජ කර්මාකාරුට මේක පාලනය කරන්න පුළුවන් කියන්නේ එහෙනම් අපේ ටිකට් මැනේජර් අයින් වෙන්න ඕනේ චෙයාර්මන් සිලෙක්ෂන් සහ සිලෙක්ෂන් කමිටි එක අයින් වෙන්න ඕනේ කැප්ටන් අයින් වෙන්න ඕනේ එහෙම කරන්න බෑ දැන් එහෙම ඉස්සර නංගිට එක පවුල තුන් හතරයට ගහන්න පුළුවන් ඒ බාගෙට හොඳ උලක් ගහන්න පුළුවන් දැන් එහෙම කරන්න බෑ ඉස්සර කැප්ටන් කිව්වොත් ඒ ඔස්ටින් මේ ඔස්ටින් කවුරුත් හිටියේ නෑ අයියා ගහනවා මල්ලි ගහනවා ඒ තුන් හතර දෙනෙක් එක පවුල ක්‍රිකට් ගේපන ඉස්සර දැන් එහෙම ගහන්න බෑ ඒක නිසා මේක පිටිපස් මේවා මවාගෙන රටට ආදරේ මිනිස්සු උපදෙස් දෙන්නේ නෑ මාධ්‍යට ගිහිල්ලා මේක අවුල් කරන්නේ රට ආදරේ ක්‍රිකට් වලට ආදරය ඒ අදාළ ක්‍රීඩාවට උපදෙස් දෙන්නේ ඔස්ටින් සාධකය සම්බන්ධයෙන් කතාබහ කර කර ඉන්නේ හැබැයි මතක තියාගන්න ඕන ඔස්ටින් ලංකාවෙත් ඉන්නවලු අපි නෙමෙයි කියන්නේ බොහෝ ක්‍රීඩකයෝ කියනවා අදකින් තියනේ ඔස්ටින් වගේ අය ඉන්නවලු ලංකාවේ හැබැයි ඒගොල්ලන්ගේ නම ඔස්ටින් නෙමෙයි නෙමෙයි කියලායි කියන්නේ අපි හිටපු නායකයෙක් වෙන කුමාර සංගකාරත් එක්ක කතා කරා මොකද අදහස කියලා බලාගන්න මාත් සවල්ලට හිනානවා චාලි ඔස්ටින් අපි වලව බලපෑම් කරනවා කියලා අපි නායකත්වයෙන් ඉඳදී දැන් ඉන්න නායකයෙක්ගෙන් ජේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් හොරම් බලපෑම් කරනවා කියලා මොකද චාලි ඔස්ටින්ටත් කිසිම වාසියක් නැහැ එහෙම කරා කියලා මොකද ඔහුට ඒකෙන් මුදලක් හම්බ වෙන්නේ නැහැ මම නායකයෙක් නම් මගේ නායකත්වයේ රඳා පවතින්නේ තරඟ ජයග්‍රහණය කිරීම මත තරඟ පෙරදුනොත් මගේ නායකත්වය ඉවරයි මගේ දස්කම් හරියට මම දැක්වේ නැත්තම් මගේ ක්‍රිකට් දිවියත් ඉවරයි ඉතින් මගේ රාජකාරිය තියෙන්නේ කලමනාකරුවෙක්ගේ උමනාවටවත් හෝ වෙන කෙනෙක්ගේ උමනාවටවත් හෝ මම ආශ කරන ක්‍රීඩකයෙක් හෝ ගස්සන්න නෙවෙයි ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩකයන් කවුද කියලා මගේ අදහස ලබා දෙන්න තේරුම් කමිටුවකට දැන් ඔබ ඔහොම කියනවා නම් දැන් මම වැඩ කරලා තියෙන අසන්ත ඩිමෙල් අරවින්ද ද සිල්වා වැනි තේරුම් කමිටුව සභාපතින් එක්ක එතකොට දැන් ඒගොල්ලන්ටත් කරන නින්දාවක් මේ මෙහෙම එළියේ ඉඳන් කවුරු හරි මෙහෙම මේ දේවල් ඒගොල්ලන්ට බලපෑම් කරනවා කියන එක මොකද ඒක මත් හැම්බෙලා
වෙලාවම ඇත්තටම ගත්තොත් මට හිතන්නේ ඉතින් වෙන වෙන කට්ටියගේ උමනාවලට අවශ්‍ය දේන් ගැන කතා නොකර වෙන දෙයක් පිළිබඳව කුමන්ත්‍රණයක් පිළිබඳව අපේ මනස යොමු කරලා ඇත්ත දේ කතා නොකර ඉන්න කරන මේ ප්‍රයත්නය පරිපාලනය කරන ඇට ක්‍රිකට් තේරුමක් තියෙනවා අඩු ගානේ මං හිතුවා මේ ඒජන්තවරු ගැන සූදුකාරයන්ට තවත් තේරෙයි කියලා ඒගොල්ලන්ටත් තේරෙන්නේ නැහැ ඉතින් ඒක රටේ අවාසනාව තමයි ඒක අපේ කාලේ සල්ලි දෙන්නේ නැහනේ එතකොට ඒජන්තවරුන් ඇවිල්ලා වැඩක් නැහනේ අද සල්ලි හින්දා තමයි මේ ඒජන්තවරු වෙන්නේ ඒජන්තවරු ඇවිල්ලා කිසිම ප්‍රතිපත්තියක් නැතුව ඕනම ක්‍රීඩකයෙක්ව ඕනම දෙයක් විකුණන්න දානවා මම තාම දැකලා නැත්තේ කක්කුස්සි හොදන දේවල් විකුණන එක විතරයි අනිත් හැමදේම මම දැකලා තියෙනවා මේ දරුවන්ට ගුණ අගුණ දේවල් කියලා බලන්නේ ඒව ඕනෙයකට දාලා ඒවෙන් ශක්තිය ලැබෙනවා කියලා මේ ක්‍රීඩකයෝ කියනවා මේ මේ වගේ ඒක මේ ඒජන්තවරයාට තියෙන්නේ ඕනම කෙනෙක් විකුණලා තමන් මුදලක් ලබා ගන්නවා ඒජන්තවරයා කියන්නේ ඒකනේ ඒකේ කොමිස් මුදලෙන් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අද net fm බැලුම් ගලින් කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වෙලා තියෙන්නේ එතකොට මේකට මොකද්ද කරේ කවුද කරේ කියන එක අන්න ඒක ඇතුළේ ඉන්නවා ඔස්ටින් චාලි ඔස්ටින් කියලා චරිතයක් ඒ ඔස්ටින් වගේම තවත් ඔස්ටින්ලා ඉන්නවයි කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ නිසා තමයි වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පත්තරා දින තත්ත්වයට ඇද වැටලා තින්නේ කියලා බොහෝ විචාරකයෝ කියනවා. ඒ නිසා මේකෙන් ගොඩ එන්න නම් මේ මතවාද වලින් බැහැර වෙලා කණ්ඩායමක් හැටියට එකමුතුව වැඩ කරන්න ඕන. ඒ වගේම මේ කලමනාකාරීත්වයන් ශක්තිමත් කරගන්න ඕනේ කියන එක තමයි බොහෝ දෙනෙකුගේ මතය වෙලා තියෙන්නේ චාමික. ඉතින් ඒ නිසාම අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කෙනුත් මේ සම්බන්ධයෙන් විමසන්නයි මේ සූදානම් වෙන්නේ. මොකද මැතිව්ස් සමාජ වෙබ්බඩි වෙරා YouTube හරහා බොහෝ මතවාද ඉදිරිපත් කරලා තිබුණා පහුගිය කාලේ. අපි ඉතින් එතනින් තමයි පුටා ගත්තේ ඔහුගේ අදහස්. ඔව් මොකක්ද දන්නවද අනිත් කාරණා තමයි මැතිව්ස්ගේ මේ කතාව ඔබට අහන්න දෙන්න අපි හදන්නේ මැතිව්ස්ගේ කලමනාකරුවා විදිහට කටයුතු කරන කෙනා තමයි චාලියෝස්. මම වගකීමක් ඇතුව කියනවා මට කිසිම කෙනෙක් චාලි හස්තින් වූ කවුද එළියෙන් ඉන්න කිසිම දෙනෙක් මට කවදාකවත් බලපෑමක් එල්ල කරලා නැහැ මම ඔහුව ප්‍රොටෙක්ට් කරන්න බලාගෙන නෙමෙයි මේ දේ කියන්නේ මම පිළිගන්නවා ඒ රෙගුලාසි දාලා ICC කින් සහ ක්‍රිකට් ආයතනයෙන් ඒ රෙගුලාසි ගේන්න ඕනේ අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ කවුරු හරි වැරද්දක් කරනවා නම් මේ ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් වෙනවා නම් කවුරු හෝ වේවා දඬුවම් ලැබිය යුතුයි අනිවාර්යෙන්ම. ඉතින් මම ඒ දෙයට කියන්නේ රෙගුලාසි ගෙනල්ලා ඒ දේවල් හරියට ක්‍රිකට් ආයතනය සහ ICC එකක වෙලා ඒ දේවල් කරන්න ඕනේ කියලා. නමුත් බලපෑම් එල්ල කරන්න දෙන්න බෑ කාටවත්. මට පෞද්ගලිකව කිසිම බලපෑමක් කවුරුත් එල්ල කරලා නැහැ. මම එල්ල කරන්න දුන්නෙත් නැහැ මගේ ඒ දවස්වල. ඒකයි මම බොහොම සතුටින් කියන්නේ මම මගේ මට ක්‍රීඩකෙක් විදියට මට අනිත් කණ්ඩායමේ සියලුම දෙනාගෙම ඇස් දෙක දිහා බලලා මට කතා කරන්න පුළුවන් මොකද මම දන්නවා මම හරි දේවල් තමයි හැමදෙස්සෙම මම හුඟක් හැම අවස්ථාවකදීම හරි දේන තමයි මම සහයෝගය දක්වන්නේ මැතිස්ගේ මතය වෙන්නේ චාමික ඒකයි දැන් අපි මේ දැන් චාලි ඔස්ටින් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු චෝදනා එල්ල කරන නිසා අපි සහගත චාලි ඔස්ටින්ව සම්බන්ධ කරගන්න මේ වෙනකොට ඔහු ලංකාවේ නැහැ හැබැයි ඔහුට අපි ප්‍රශ්නාවලියක් යවලා තිනෝ විද්‍යුත් තැපෑල මගින් ඔව් ඉතින් ඒවට උත්තර දෙන්න පොරොන්දු වෙලා තිනන ඔහු ලබන සතියේ හැබැයි ඔහු සම්බන්ධීකරණ නිලධාරියෙක් අපි සම්බන්ධ කරගත්තා ඔහුව. ඉතින් ඔහු මෙන්න මේ වගේ මතයක් තමයි දරුවේ. හලෝ හයි චාන් මහත්මයා. ඔව් මම චාමික net fm රේඩියෝ එකෙන් කතා කරන්නේ. ඔව් චාමික කියන්න. කතා කරේ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධෝ යම් ප්‍රශ්න වගේක් මතුවලා තියෙනවානේ. ඔව් එතකොට චාලි ඔස්ටින් කියන නමත් ඕකට ගෑවිලා තියෙනවානේ. ඔව් අන්න ඒ සම්බන්ධව අපිට චාලි ඔස්ටින් මහත්මයාගෙන්ම විමසීමක් කරන්න අවශ්‍යයි. ප්‍රශ්නය වෙලා මේ චාලි මේ දවස්වල ලංකාවේ නැහැ මෙයා. නිවාඩුවට ගිහිල්ලා තියෙන්නේ. අපිට අවශ්‍ය මේ එයා ගැන තියෙන මේ මැච් කෝකේ කියන කතා නම් ඇත්තට ගොඩක් දේවල් අසාර්ථකයි. මොකද මේ මම දන්නේ සාමාන්‍ය කෘත මාස්ටර්ද වහන්සන් තේරෙන ඕක ඇත්ත නැත්ත මොකද්ද කියලා. මේ අවන්සෝ අපි ගොඩක් දුක් වෙලා ඉන්නේ සීන් එකල මොකද අපි වෙන හොඟක් නරක දේවල් අස්ලා තිනවා. හොඳයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා චාලිවත් ළඟදී සම්බන්ධ කරගන්න මේ සම්බන්ධයෙන් තොරතුරු විමසන්න. අපි කුමාර සංගකායක ඔහුගේ පණිවිඩයක් නිකුත් කළා තිබ මේ සමාජ Facebook මේ චාමික එතකොට කුමාරත් මේ වෙනකොට ලංකාවේ නැහැනේ ඒ නිසා අපි ඔහුගේ ඔහුගේත්නේ මුලින්ම මහේලයි කුමාරා අතරනේ ආවයි කියලා කියන්නේ චාලිනේ චාලි ඔව් ඉතින් අනිත් කාරණාව තමයි
ඉන්නවනේ දැන් ඉන්නේ කුමාර සංගක්කාරත් ඉන්නේ එංගලන්තේ. එතකොට චාලි ඔස්ටින් නෑ කොහොමත් එංගලන්තේ ඉන්නේ. එතකොට දැන් කුමාර සංගක්කාර ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ කතා කරපු දෙයක් ඔබට අහන්න දෙනවා. මැලේසියාවේ නෙමෙයි ඉන්නේ. චාලිත් එහෙ කුමාරත් එහෙ මැලේසියාවේ නෑ. ඔන්න මේ කුමාර සංගක්කාර. චාලි ඔස්ටින් කියුවාම ඔහු 2004 වගේ කාලෙක ඉඳන් තමයි මගේ කලමනාකරුවෙක් හැටියට මම බඳව ගත්තේ. ඊට ඉස්සෙල්ලා මං හිතන්නේ ඔහු මහල ජයවර්ධනගේ කලමනාකරුවෙක් හැටියට ක්‍රියා කරලා තියෙනවා. දැන් මම චාලි ඔස්ටින්ව බඳව ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉස්සරහට යන්න දක්ෂතා දක්වන්න ජාත්‍යන්තරයේ ඉදිරියට යද්දී වෙනස් වූ එතනින් එහාට එනවා යම්කිසි රාජකාරී වගේ අවස්ථා මට පෑදෙනවා. ඉතින් ඒ සියලු දේම බලා ගන්න තමයි මම චාලි ඔස්ටින්ව බඳව ගත්තේ. නමුත් චාලි ඔස්ටින් මාව බඳව ගන්නේ නැහැ. මොකද චාලි ඔස්ටින් වැඩ කරන්නේ මට. මම චාලි ඔස්ටින්ට වැඩ කරන්නේ නැහැ. ඒක මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ. දැන් මේ කලමනාකාරීත්වය කියන දේ ලෝකයේ ක්‍රිකට් වලට අලුත් දෙයක් නෙවෙයි. හැම රටක්ම තමන්ගේ පෞද්ගලික කලමනාකරුවෙක් හෝ කලමනාකරුවන්ගේ සමාගමකින් තමයි ඔවුන් වැඩ කරන්නේ. ඔවුන්ගේ ජාතික ක්‍රිකට් වලින් ඔබට තියෙන සියලු රාජකාරී හසුරවා ගන්න. ජාතික ක්‍රිකට් වලට කලමනාකරුවෙක්ගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අපිට ලබා දෙන කොන්ත්‍රාත්තුවද ICC ක්‍රීඩා වන ඒ කොන්ත්‍රාත්තුවද අපිට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබා දෙන වේතනද ඒ කිසිම දෙයකට පෞද්ගලික කලමනාකරුවෙක් සහභාගි වෙන්නෙත් නැහැ. උන්ට ඒකෙන් කොටසක් යන්නෙත් නැහැ. උන්ට කිසිම බලපෑමක් කරන්නත් බැහැ. මේ මෙතන මේ බලපෑම් කරනවා කියන එක මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ. කොහොමදයි මොකටද මේ කරන්නේ කියලා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රීඩකයෙක් ලංකාවට ගැහුවාය කියලා ඔහුට එතනින් ඔහුගේ මැච් ෆී එකෙන්වත් කොන්ට්‍රැක්ට් ෆී එකෙන්වත් ඔහුට තරගේ බීර යවුනහම හම්බ වෙන මුදලකින් හෝ කිසිම විදියකින් මුදලක් හෝ ඒ මුදලින් කොටසක් තමන්ගේ කලමනාකරුවාට යන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට ඉස්සර තරඟ දැන් මං නායකත්වයේ දරද්දී මහල ජයවර්ධන නායකත්වයේ දරද්දී අපි බලන්න ඕනේ අපේ කණ්ඩායමක් හැටියට අපි ලැබුව ජයග්‍රහණ මොනවාද? අපි ලෝක කුසලාන පහක අවසන් තරඟ වලට තේරිලාපත් උනා. අපි එකක් ජයග්‍රහණය කරා 2014. ඒ වගේම 2010 ඔස්ට්‍රේලියාව පළමු වරට ඔස්ට්‍රේලියාවේදී අපි පරාජය කරා එක් දින තරඟාවලියකදී. තේරුම් කමිටුවක් ඉන්නවා, නායකයෙක් ඉන්නවා, පාලක මණ්ඩලයක් ඉන්නවා. ඒ සියලු දෙනාටම මේ එක පුද්ගලයෙක්ට බලපෑම් කරන්න පුළුවන් නම් එහෙනම් මොනවාද යාට මේ රටේ කරන්න බැරි ඇත්තටම. ඒ කතා කරේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිටිකරුවා කුමාර සංගක්කාර. මොකද අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙලා තිනවා චාලි ඔස්ටින් කියලා එක්කෙනෙක් ඇවිල්ලා ඒක අමුතු වැඩක් කරනවායි කියලා. අන්න ඒ හින්දා තමයි අපි එහෙම අද ඒ ගැන කතා කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරනකොට කුමාර සංගක්කාරලා වගේම හිටපු නායකයෝ වගේම හොඳ හිටපු නායකයෙක්නේ අර්ජුන රණතුංග මහත්මයා කතා කරා එතුමට. අද ක්‍රීඩකයා පරිපාලනය කරන්න හදනවා, පරිපාලනය කරන මිනිහා ක්‍රීඩා කරන්න හදනවා. ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් බලපුවාම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්නේ සභාපතිවරු සහ උපසභාපතිවරු. ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරලා තියෙනවා, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකට ගොඩ බහැල නැහැ. ක්‍රීඩා කරන්න තියා මේ ඇවිදින්නවත්. ඉතින් එවැනි පුද්ගලයෝ ඇවිල්ලා අපේ ක්‍රීඩකයන්ගේ තියෙන ෆිට්නස් ගැන, ඒගොල්ලන්ගේ දක්ෂතාවය ගැන කතා කරනකොට ඒ ස්ටේජ් එකේම ඉන්නවා අසංග ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, මේ ලෝකෙ දිනපු අය. ඒකයි මං කියන්නේ මේ බල්ලගේ වැඩේ උගාක් බූරුව කරන්නේ. ඉතින් මේක ක්‍රිකට් ක්‍රීඩාවේ අවසනාව. ඉතින් ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෝ හදනවා පරිපාලනය කරන්න. ඒකත් බල්ලගේ වැඩේ බූරුව කරනවා. ඉතින් මේක තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය. මෙන්න මෙතනදී තමයි අමතුමා ඉදිරිපත් වෙන්න ඕනේ. අමතුමාට මං එකතකින් මං සන්තෝෂ වෙනවා. අමතුමා විනය ගැන කතා කරලා තියෙනවා. හැබැයි ක්‍රිකට් පරිපාලනයේ එක්කෙනෙක් එක ක්‍රීඩකයෙක් විනය ගැන කතා කරා. නැහැ. ක්‍රිකට් පරිපාලනයේ බයි ක්‍රීඩකයන්ගේ විනය ගැන කතා කරා. අර්ජුන රණතුංග එහෙම කියනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වර්තමාන සභාපති තිලංග සුමතිපාල මහත්මයා මෙන්න මෙහෙම කියනවා. උනමේ ඔය කැප්ටන් එක්කම ගිහිල්ලා ගැහුවා වර්ල්ඩ් කප් එක. සෙකන්ඩ් රවුන්ඩ් ආවද 99 හත්ත පරාජය වෙලා ටීම් එක කරා ලංකාවට ආවේ නැහැ හැරිලා ගියා. කොළඹට ලංකාව ටීම් එකෙක් ගන්න ආවේ නැහැ හිටපු කැප්ටන්.
මුණ දෙන්න බැරුව ලැජ්ජා ඒ එතකොට දැන් ඉංග්‍රීසි මේ මතය හදන්නේ ඒ නිසා අපි ඔක්කොම මැරලා ඉපදුලා නැහැනේ ක්‍රිකට් වලට ආදරේ මේක මම පහදිලුවම හදනවා මම මේක වක්කීම ගන්නවා මම බලා ගන්න වෙන්න ඕන දෙයක ඒක මට කිසිම වදි කියන මම ඒක බලා ගන්න නමුත් ඊඩේ චේන්ජ් අත දිය ගන්නයි මැනේජ්මන්ට් එක රට දික් කරන්නයි කර්මාකාරී කීකේ එහෙම කරන එක අසල්දා හොඳයි ඉතින් මේ මතවාද වලින් එහාට ගිහිල්ලා ඔය බලපාන සාධක ටික එහෙම බලපානවා නම් අයින් කරගෙන රටක් හැටියට හිතන එක තමයි කණ්ඩායමක් හැටියට හිතන එක තමයි මේ මොහොතේ වැදගත්කම කියන එක තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. ඔව් අදට බැලුම්ගල වැඩසටහන ඉවරුණාට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවර නැහැ. අනිත් එක මේ චාලි ඔස්ටින් සම්බන්ධ ප්‍රශ්න ඉවරත් නැහැ නේ තාම. ඒ හින්දා අපි ඉස්සරහදී වැඩක් කරනවා. අන්න ඒ වැඩේ ගැන බලාගෙන ඉන්න. ඔව් ඉතින් අපි ආයෙත් හමු වෙන්නේ ලබන සඳුදා ටිකක් විශේෂ වැඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් මේ ඉඳන්ම සූදානම් කරලා ඉතින් මේ සතිය අන්තයේ ඉතින් එහෙ තමයි ගෙවන්න වෙන්නේ. ඔව් නේ. ඔව්. ඉතින් එහෙනම් සුබදායි සතියකට සුබපතමි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා. මම චරිත්. මම චාමික.